වලවේ ගංගා නිම්නයේ බුලුතොට රක්පාන කඳු පන්තියෙන් වට වුණු සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයට අයත් ඇඹිලිපිටිය අධ්‍යාපන කොට්ටාෂයේ රංචාමඩම නම් කුඩා ගම්මානයේ රංචාමඩම ඉස්කෝලේට ජේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේවයන් පැමිණෙන්නේ විශේෂ තොරතුරක් සොයාගෙනය. මනා පුරුද්දත් විනිවිදන දැසත් සූක්ෂම ඥානයත් ඔස්සේ මහාචාර්ය රාජ් සෝමදේවයෝ රංචාමඩම පාසල් භූමිය ඔස්සේ අතීතයට ගමන් කරයි. අද අපි මේ ඇවිල්ලා ඉන්නේ ඔබේ ඉතිහාස පොතේ සඳහන් වන ඉතාම වැදගත් තැනකට. මේ රංචාමඩම පුරාණ සුසාන භූමිය තියෙන තැන. මේ සුසාන භූමිය අපේ ඉතිහාසය ඉගෙන ගන්න කෙනෙකුට ඉතාම වැදගත් වෙන තැනක්. ඒකට හේතු දෙකක් තිබෙනවා. එකක් තමයි මේ සුසාන භූමියේ පෞරාණික භාවය. ඒ වගේම මේ සුසාන භූමිය කැණීමෙන් සොයා ගන්නා ලද නොයෙකුත් පුරාවස්තු වලින් පිළිබිඹු කරන ඉතාම පැරණි කාලයක මේ ප්‍රදේශයේ ජීවත් වූ මිනිසුන්ගේ ජීවන ශෛලිය. රංචාමඩම සුසාන භූමිය පිහිටා තිබෙන්නේ රංචාමඩම රජයේ විද්‍යාල භූමියේ ඇතුළේ. රංචාමඩම පුරාවිද්‍යා භූමිය වෙත පැමිණීමට මාර්ගයන් කීපයකි. ඔබ උඩවලවේ වන උද්‍යානයේ සිරි නරඹා එහි ඇති මග ඔස්සේ රංචාමඩම හන්දියෙන් හැරි රංචාමඩම වෙත පැමිණිය හැක. නැතිනම් ඇඹිලිපිටිය රත්නපුර පාරේ ටික දුරක් ගමන් කොට රංචාමඩම හන්දියෙන් හැරි රංචාමඩම පාසල වෙත පැමිණිය හැක. එමෙන්ම සුප්‍රසිද්ධ පනාමුරේ ඇත්ගාල ඔස්සේද ඇඹිලිපිටියේ සිට පැමිණෙන්නෙකුට රංචාමඩම වෙත පැමිණිය හැක. ඒ විතරක් නෙමෙයි, ඔබ මඩුවන්වැල වලව්ව බලන්න යනවා නම් රංචාමඩම බලාගෙනත් මඩුවන්වැල වලව්ව වෙත ගමන් කළ හැක. මේ සුසාන භූමිය පිළිබඳව පළවෙනි වැටහීම පළමු වරට මේක ගැන දැනගන්න ලැබුණේ 2006 අවුරුද්දේ. 2006 අවුරුද්දේ අපට ලැබිච්ච ආරංචියකට අනුව මේ විද්‍යාලයේ පැරණිම ගොඩනැගිල්ල ඉදිරිපිට පොළවේ කිසියම් ගඩොලින් කළ ඉදිකිරීමක සලකුණු තියෙන බව අපට දැනගන්න ලැබුණා. ඒ අවස්ථාවේ අපි තා ඉක්මනින්ම මේ ස්ථානයට ඇවිල්ලා මේ කුමක්දයි පරීක්ෂා කරන්නට කටයුතු වෙලා. ඇත්තෙන්ම මේ 2006 අවුරුද්දේ අපි පළවෙනි වතාවට මේ ස්ථානයට ඇවිල්ලා මේක මේ රංචාමඩම විද්‍යාල භූමියේ තියෙන මේ ස්ථානේ පරීක්ෂා කරනකොට ඇත්තටම තිබුණේ පොළොව මතු පිට මතු වෙලා තිබිච්ච ඕවලාකාර කිසියම් ඉදිකිරීමක ලකුණක්. එය දිගින් අඩි 6කට පමණ ආසන්න ව්‍යුහයක්. පස්සේ අපි තා පරීක්ෂාකාරීව සොයා බලනකොට අපිට තේරුණා එවැනි ව්‍යුහන් කිහිපයක්ම මේ ස්ථානේ තියෙන බව. පස්සේ අපි ඒවා ක්‍රමානුකූලව ඡායාරූපගත කරලා තා ඉක්මනින් මම හිතන්නේ අපි කරපු ඉතාම හදිසි මෙහෙයුම තමයි රංචාමඩම කළේ. කරලා අර ප්‍රොෆයිල් එකේ ක්ලීන් කරන්න අර බ්ලැක් පැච් එක හරියට ඉස්මතු වෙන්න. දැන් ඔක්කොම ඩස්ට් එක ගිහිල්ලා ෆිල්ම් එකක් වගේ බැඳිලා තියෙනවා. හරි. තුනක් ඇතුළත
ඒ අදාළ ආයතන වලින් අවසර ලබාගෙන අපි මේ ස්ථානයේ කැණීමක් ආරම්භ කළා. ඉතින් ඒ කණින අවස්ථාව වෙනකුණුත් අපි දැනගෙන හිටියේ නැහැ මේ මොකක්ද කියන එක. මොකද අපේ රටේ පුරාවිද්‍යාවේ ඉතිහාසයේ මින් පෙර අපට එවැනි අත්දැකීමක් කවදාවත් ලැබිලා තිබුණේ නැති නිසා. ඉතින් කැණීම ආරම්භ කරලා පළවෙනි දවස් 3-4 යනකොට අපට තේරුණා මේ ස්ථානය කිසියම් ආකාරයක යාතු කර්ම පැවැත්වීම සඳහා අවමංගල චාරිත්‍රයක් පැවැත්වීම සඳහා භාවිත කරපු තැනක් කියලා. වෙනත් වචන වලින් කියනවා නම් මේක සුසාන භූමියක් කියන එක අපට තේරුම් ගන්න පුළුවන් වුණා. ඉතින් අපි කැණීම කටයුතු දිගටම කරගෙන ගියා. කරලා සුසාන ගර්භ කිහිපයක් අපට මෙතන නිරාවරණය කරන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම අපි කාරණා දෙකක් එකින් තේරුම් ගන්න මහන්සි ගත්තා. එකක් ඒ සුසාන ගර්භ එහෙම නැත්නම් ඒ මලවුන්ගේ කටයුතු කරලා තිබෙන සොහොන් කොපමණ ප්‍රමාණයක් තියනවද, ඒවේ ව්‍යාප්තිය කොයි ආකාරයටද, ඒව ඇතුලේ තැම්පත් කරලා තියෙන දේවල් කොයි වගේද වගේ කාරණා ඇතුළුව අපිට නොවේසෙලිමත්ම දේ උනේ මේ ස්ථානයේ කොයිතරම් පැරණිද කියලා දැනගන්න. ඔබ දන්නවා ඔබේ ඉතිහාස පොතේ සඳහන් කරලා තිබෙනවා පෞරාණික දේවල් වල කාලය දැනගන්නේ කොහොමද කියන කාරණය ගැන. එතනදී අපි පෙන්වලා දීලා තියෙනවා කාබන් 14 ක්‍රමය කියන විද්‍යාත්මක ක්‍රමය මගින් අඟුරු පාවිච්චි කරලා යමක පෞරාණිකත්වය හොයාගන්න පුළුවන් කියලා. ඉතින් රංචමඩම සුසාන භූමියේදීත් අපි කළේ ඒ ක්‍රමය අනුගමනය කිරීම. මේ සොහොන් ඇතුලේ තිබෙන අඟුරු අරගෙන අපි කාල නිර්ණය කරන්නට කටයුතු කළා. නමුත් මෙහිදී වැදගත්ම දේ වෙන්නේ ඔබට පැහැදිලි කරන එක අපි කැණීමෙන් මොනවද තේරුම් ගත්තේ කියන කාරණේ. මෙතන තිබෙන්නේ ඕවලාකාර ආකාරයකට මේ දිග අඩි 6ක් පමණ, ඒ වගේම මේ කෙළවර වෘත්තාකාර ආකාරයකට හදපු, අර්ධ වෘත්තාකාර ආකාරයකට හදපු මැටියෙන් තැනු සුසාන ව්‍යුහ තමයි මෙතන තියෙන්නේ. සාමාන්‍යයෙන් සෙන්ටිමීටර මතුපිට පොළොව මට්ටමේ සිට සෙන්ටිමීටර 70ක් පමණ ගැඹුරකට මේ පොළව හාරලා පොළව යට තියෙන වැලිගල මත ඉඳගෙන තමයි මේ සුසාන ගර්භ සකස් කරලා තිබෙන්නේ. මෙමය බිත්ති මැටියෙන් හදලා තිබෙන්නේ. අපි ඊටාම සියුම්ව පරීක්ෂා කරාම අපිට තේරුම් ගන්න පුළුවන් වුණා මේ අමු මැටි අරගෙන අවුවේ වේලලා ඒ ගල් අරගෙන තමයි මේ බිත්ති බැඳලා තියෙන්නේ. ඒ බිත්ති බැඳලා ඊට පස්සේ මේ ගර්භය ඇතුලේ ලී කොටන් දාලා ඒක උඩ භෂ්මාවශේෂ මේ මලගිය අයගේ ඇටසැකිලි තැන්පත් කරලා දහණය කරලා තියෙනවා. මේ චිතකයක සිද්ධ කරන ආකාරයටම ඒ ඇටසැකිලි පුලුස්සා තිබෙනවා. ඒ පිලිස්සීමෙන් පස්සේ ඒ ඇටසැකිලි වල ඉතිරි වෙන ආලු භෂ්මාවශේෂ ඉවත් කරලා ඒවා මැටියෙන් සකස් කළ බඳුන් වල ඒ ආලු තැන්පත් කරලා ඒ සුසාන ගර්භ මොදට සුද්ධ කරලා ඒ තියෙන අඟුරු අරව මේව සුන්බුන් ඒ මුට්ටි තැන්පත් කරලා තිබෙනවා මේ සුසාන ඇතුලේ කරලා මේ සුසාන වහලා දාලා තියෙනවා. ඉතින් ඊටාම සියුම් විදිහට අපි මේ කටයුත්ත කරපු ආකාරය නිරීක්ෂණය කළා. අපි සොයා ගන්න අවස්ථාවේ මැටි බඳුන් රාශියක් තිබුණා. එක සුසාන ගර්භයක මැටි බඳුන් 36ක් 38 අතර ප්‍රමාණයක මැටි බඳුන් තිබුණා. ඒ වහුගක් විනාශයටපත් වෙලා පොළවේ තිබෙන පීඩනය නොඑක හේතු නිසා නමුත් අපිට තේරුම් ගන්න පුළුවන් වුණා ඒ වළං ගැටි වල හැඩ දිහා බැලුවම ඒවා තියෙන වෙනස්කම් අනුව එකිනෙකට වෙනස් වළං වර්ග 36ක් 38ක් පමණ එකක තිබුණායි කියලා. එතකොට ඒ වගේ සුසාන ගර්භ කිහිපයක් මෙතන තිබුණා. අපි සුසාන ගර්භ 4ක් විවෘත කළා. ඊට පස්සේ ඒගොල්ලෝ කරලා තියෙන ඒ වගේ භෂ්මාවශේෂයම තැම්පත් කරලා ඊට පස්සේ සුසාන ගර්භය වහලා දාපු එක. කැණීම් වලින් මතු කරගත් සුසාන ගර්භ පැහැදිලිව දැක ගැනීමටත් පුරාණ හෙළයා පිළිබඳව තවදුරට අධ්‍යයනය කිරීමටත් පහසුව තකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තු විසින් සුසාන ගර්භයන් මැදිකොට කෞතුකාගාරයක් ගොඩනගා ඇත.
ඇත්තෙන්ම මේ සුසාන ගර්භ ඇතුලේ තිබිච්ච මැටි මුට්ටි දිහා බැලුවම ඒවා හුඟක් ඒවා සකපෝරුවේ හදපුවා. ඒ කියන්නේ අපි දන්නවා අර සරල යන්ත්‍රයක් තියෙනවා වළං හදන. ඒ සකපෝරුවේ හදපු වළං. එතකොට ඒ සකපෝරුව පාවිච්චි කිරීමේ තාක්ෂණයේ කාලෙ තිබුණා. ඉතින් අපි ඒ වෙනකොට දැනගෙන හිටියේ නෑ මේකේ කාලය කොච්චරද කියලා කැණීම පවත්වාගෙන යනකොට වළං ඇතුලේ භෂ්මාවශේෂ වලට අමතරව තිබිච්ච විශේෂම දේ තමයි ඉතාම මැනවින් සහ ඉතාම ප්‍රවේශම් සහගතව සකස් කරපු තිරිවානා වලින් නිර්මාණය කරපු ගල් මෙවලම් කියන එක තැන්පත් කළා තිබෙනවා. ඔබ දන්නවා ගල් මෙවලම් කියලා කියන්නේ බොහෝ මෑත කාලේ මේ රටේ ගල් යුගයේ ජීවත් වෙච්ච මිනිස්සු ඔවුන්ගේ වැඩ කටයුතු පහසු කර ගැනීම සඳහා පාවිච්චි කරපු මෙවලම් වලටයි අපි ගල් මෙවලම් කියලා කියන්නේ. ඒවා සමහර ඒවා කහඳ ගල් වලින් හදලා තියෙනවා. සමහර ඒවා තිරවන ගල් වලින් හදලා තියෙනවා. ඉතින් මෙතන තිබුණා තිරවන ගල් වලින් හදපු මෙවලම්. ඒ වගේම කහඳ ගල් වලින් හදපු මෙවලම් කීතාම සුළු ප්‍රමාණයක් තිබුණා. කොළපාට කහඳ වලින් හදපු මෙවලමක් තිබුණා. ඒක ඊටාම විශිෂ්ටයි. මොකද අපි ටික දවසකට පස්සේ අපි සොයාගත්ත මේ එහා පැත්තේ තියෙනවා ඒ කොළපාට කහඳ තියෙන විශාල තැන්පතුවක්. ඒගොල්ලෝ එතනින් තමයි මේ කොළපාට කහඳ ලබාගෙන තියෙන්නේ. ඒ වගේ දේවල් තමයි පබලුවක් කෑල්ලක් සොයාගන්න පුළුවන් වුණා මේක ඇතුළේ තිබුණා. ඒකේ හැම දෙයක්ම මලවුන්ගේ මලවුන් සඳහා පූජා කරපු පූජා ද්‍රව්‍ය හැටියට තමයි අපට පේන්න තියෙන්නේ. කෙසේ හෝ මෙහි රංචමඩම සුසාන භූමියේ තිබෙන වැදගත්ම දේ තමයි මේකේ කාලය. අපි මේ සුසාන භූමිය කාල නිර්ණය කළා. විදේශ විද්‍යාගාරවලට යවලා අඟුරු මොකද පිච්චිච්ච ලී කොටන් හුඟක් තිබුණා මේ සුසාන ගර්භය ඇතුලේ. ඉතින් අපිට බොහොම පහසු වුණා ඒ කාල නිර්ණය කරන්න ඒ දේවල් ලබාගෙන බොහොම ආරක්ෂිතව ඒවා තිබිච්ච නිසා. ඉතින් දින කිහිපයකින් පස්සේ අපට කාල නිර්ණය පිළිබඳ තොරතුරු ලැබුණා. එය ක්‍රිස්තුපූර්ව 1325 ක්‍රිස්තුපූර්ව 1330 වගේ කාලයකට ගියා. දල වශයෙන් අපි කියනවා ක්‍රිස්තුපූර්ව 1350ට පමණ මේ ස්ථානය කාල නිර්ණය කරන්න පුළුවන් කියලා. මොකද අපි දන්නවා කාබන් දින නිර්ණයක් අහාම දින නිර්ණ කීපයක් වෙනවා 100% ගාන තිබෙන. ඉතින් අපි දල වශයෙන් ක්‍රිස්තුපූර්ව 1350ට මේ ස්ථානය කාල නිර්ණය කරනවා. ඉතින් ක්‍රිස්තුපූර්ව 1350 කියන්නේ අපි දන්නවා අවුරුදු 3300කට පමණ පිට කාලයකදී තමයි මේ සුසාන භූමිය අපේ ඥාතීන් පාවිච්චි කරලා තිබෙන්නේ. ඇත්තෙන්ම අපි ඊට පස්සේ මේ හතර වටේ තියෙන කඳු නිරීක්ෂණය කළා. ඒ නිරීක්ෂණය කළේ මේ සුසාන භූමියේ තැන්පත් කරලා ඉන්න අය ජීවත් උනේ කොහෙද කියන කාරණේ හොයාගන්න වාසනාවකට අපිට පුළුවන් වුණා. අර පිටිපස්සේ කන්දේ උඩරංච මඩම කියන කුඩා ගමේ තිබිච්ච ඒ පුරාණ ජනාවාසය සොයාගන්න අපි ඒ ස්ථානයත් කැණින් කළා. අපි ඒවා කාල නිර්ණය කළා. අපිට හොඳටම දැන් තහවුරුයි මේ සුසාන භූමියේ තැන්පත් කරලා ඉන්න අය ජීවත් උනේ මීටර් කිලෝමීටරයක් පමණ මේ දිශාවෙන් උතුරු දිශාවෙන් තිබෙන උඩරංච මඩම කන්දේ කියන එක. ඒ කන්දෙන් අපි ඔවුන්ට අයත් නිවාසයක නටබුන් සොයාගත්තා. අපි ඔබගේ සාමාන්‍ය පෙළ ඉතිහාස පොතට ඒ නිවාසය ගැනත් පාඩමක් ඇතුළත් කරලා තිබෙනවා. මේ අපි ඉන්නේ උඩරංච මඩම. උඩරංච මඩම කියලා කියන්නේ අර පහළ අපි දැකපු සුසාන භූමිය පාවිච්චි කරපු මිනිස්සු ජීවත් වෙච්ච තැන කියලා අපි අඳුරගෙන තියෙනවා. 2009 අවුරුද්දේ අපි මේ ස්ථානයේ පුරාවිද්‍යාත්මක කැණීමක් කළා. ඒ කැණීමේදී අපිට සොයාගන්න පුළුවන් වුණා පුරාණ නිවාසයක්. මේ නිවාසය වරිච්චි මැට්ටෙන් කරපු පිත්ති සහිත ඒ වගේම කොලාතු හිවිල්ලපු වහලක් තිබිච්ච නිවාසයක්. මේ නිවාසය ඉතාම ක්‍රමවත් ආකාරයකට ඉදි කරලා තියෙන බව අපිට පෙනුනේ. එහි ඉදිරිපස දොරටුවක් පිටුපස දොරටුවක් උතුරු දකුණු අක්ෂයක පිහිටවා තිබෙනවා. ඒ වගේම එහි ආලින්දයේ සිට මුළුතැන්ගේ සහ අනිත් කාමරයේ තියෙන කොටසක මදක් එසවිලා ගමන් කරන්න සකස් කරලා තිබෙනවා. ඉතින් මේකෙන් අපිට තේරුණා මේ ස්වභාවික භූවිෂමතාවය කොයි විදිහටද වාස්තු විද්‍යාත්මක නිර්මාණයකට පාවිච්චි කරන්න එය සැලසුම් කරේ කියලා. ඒ වගේ පිටිපස්ස පැත්තේ අපිට දැකෙන්න ලැබුණා මේ ගල් වලින් කරපු බැම්මක් වගේ සවිමත් කිරීම සඳහා කරපු ව්‍යුහයක්.
මේ ඔක්කොම දිහා බැලුවට පස්සේ අපිට තේරුණා මේක ඉතාම ක්‍රමාපහසුක නිවාසයක් කියලා. නමුත් අපිට විශේෂයෙන් දැනගන්න ඕනේ මේක කොච්චර පරණද කියලා. පස්සේ මේ නිවාසයේ ඇතුලේ මුළු තැන් දෙයි තිබුණු ලිප ආශ්‍රය තිබුණු අඟුරු පාවිච්චි කරලා අපි විදේශ විද්‍යාගාරවලට යවලා මේ කාල නිර්ණය ලබා ගත්තා. මේ ස්ථානයත් මීට අවුරුදු 3125කට පමණ ඉඳදී මේ ස්ථානයේ වාසභූමි කරගෙන තිබුණා. මේ නිවාසය ඒ වාසභූමි කරගත්ත මිනිස්සුන්ට අයිතියක්. ඉතින් මේ ගේ ඇතුළේ තිබිලා අපිට හම්බුණා පින්තාරු කරපු වළඳක කොටස්, ඒ වගේම කාන්තාව තව රූසපු අලංකරණය කිරීම සඳහා පාවිච්චි කරපු විලාසිතා උපකරණ කීපයක්, ඒ වගේම යකඩෙන් සාදපු අතකට දාන වලල්ලක් වගේ මේ වගේ පුරාවස්තු කීපයක් අපිට ලැබෙනවා. අපිට දුකක්ම නිශ්චිතයි මේ ස්ථානයේ නිවාස කටයුතු පාවිච්චි කරනවා. ඇත්තෙන්ම අපේ දේශීය ජනතාව කඳුකරේ වාසය කරපු බව අපිට දැන් දන්නවා. මේ උදරංච මඩම කියලා කියන්නේ ඒ වගේ අපේ දේශීය අපේ 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 රටේ දීර්ඝ කාලයක් තිස්සේ ජීවත් වෙච්ච මිනිස්සු, ඒක කණ්ඩායමක් ජීවත් වෙච්ච ප්‍රදේශයක්. අපි මේ කඳුකරය ගවේෂණය කළා. මේ කඳුකරේ අපිට සොයා ගන්න පුළුවන් අදට තියත් ඇඹරුම් ගල් වගේ පාවිච්චි කරපු ගල් නැතිච්ච ගල්. දැන් වර්තමානයේ හේන් කොටන ගුවිවත් නිවාසයන් විනාශ වෙලා තියෙනවා. නමුත් අපිට පේනවා මේ මූලික ධාන්‍ය සකස් කිරීමේ කටයුතු මේ කඳුවල සිද්ධ වෙලා තියෙනවා. ඇත්තෙන්ම අපේ දේශීය ජනතාව කඳුකරේ ජීවත් වෙච්ච ජනතාව තේරුම් ගන්න අපිට තිබෙන හොඳම තැනක් තමයි උදරංච මඩම. නමුත් අපිට දැන් පේනවා මේ ස්ථානයේ වල් බිහි වෙලා තියෙනවා. ඉතින් මේ වගේ තැන් අපිට විවෘත කරලා රටේ ඉදිරි පරම්පරාවට අපේ දරුවන්ට අපේ පාසල් ඉතිහාස පොත්වල උදරංච මඩමේ නිවාසය ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මේවා නියම ආකාරයකට නඩත්තු කරලා මහජනයාට මේවා ඉදිරිපත් කරන්න අපිට පුළුවන් නම් මේ අපේ රටේ ඉතිහාසයේ සැබෑ පැති කඩවල් සාමාන්‍ය ජනතාවගේ ජීවිතය අපිට එළිදරව් කරන්න පුළුවන්. මොකද වැදගත්කම තමයි අපි මතක තබාගත යුතුයි ඉතිහාසය නිර්මාණය කරන්නේ සාමාන්‍ය ජනතාව. අපි උඩරංච මඩමේ ගියන් පස්සේ උඩරංච මඩමේ හම්බු වෙච්ච ගේ පිළිබඳව, ගෙයි සැලැස්ම පිළිබඳව අලුතෙන් හිතන්න ගත්තා. එහෙම තමයි පුරාවිද්‍යා පර්යේෂණ කරනකොට අපේ දරුවන්ගේ ඉතිහාස පොතේ තියෙන්නේ පළ දෙකට බාවපු පැරණි වරච්චි බිච්චි ගයක රූ සටහනක්. හැබැයි මෙහි භූමි සැලැස්ම අපි අපේ රටේ වරලත් වාස්තු විද්‍යාඥයින්ට පෙන්නුවම ඔවුන්ගේ වාස්තු විද්‍යා දැනුමානුව නිර්මාණය වුණේ මේ වගේ වටරවුම් ගයක්. මහාචාර්ය රාජ් සෝමදේවනුත් කියන විදිහට අපේ ඉපැරණි නිවාස බොහොමයක් වටරවුම් ගෙවල්. ඉතින් වාස්තු විද්‍යාඥයින් නිර්මාණය කරපු මේ අලුත් අත්දැකීම එක්ක අපේ උඩරංච මඩම නිවාසයත් අනිවාර්යෙන් වටරවුම් නිවාසයක් වෙන්නම ඕනේ. මෝසම් සුළං වලට සහ කාලගුණ බලපෑම් වලට වඩා ශක්තිමත් ඔරොත්තු දීමේ හැකියාව තියෙන්නේ වටරවුම් නිවාසවලට. ඉතින් මේ කඳු මුදුනේ ඉදි කරපු උඩරංච මඩම ඉපැරණි නිවාසයත් අනිවාර්යෙන් වටරවුම් නිවාසයක් වෙන්න ඕනේ. ඉදිරියේදී ඉතිහාස පොතේ තියෙන නිවාස ආකෘතිය වෙනස් කළා මේ අලුත් වටරවුම් නිවාසය උඩරංච මඩම පාඩමට ඇතුළත් කරන්න මහාචාර්ය රාජ් සෝමදේවයන් බලාපොරොත්තු වෙනවා. උඩරංච මඩමේ බිම් සැලැස්ම වරලත් වාස්තු විද්‍යාඥයින් කීප දෙනෙක්ම නිරීක්ෂණය කරයින් පසුව වරලත් වාස්තු විද්‍යාඥ සමීර ධර්මසේන නිර්මාණය කරපු ත්‍රිමාණ උඩරංච මඩමේ නිවාසයයි ඔබ මේ දකින්නේ. ඔබ මේ රංච මඩම සුසාන භූමිය වගේ තැන් ගැන ඉගෙනගත යුත්තේ, දැනගත යුත්තේ ඔබගේ විභාග
සමත්වීමේ අරමුණින් පමණක් නෙමෙයි ඔබ මේ රටේ පුරවැසියෙක් නම් ඔබ මේ රටේ ඉතිහාසය දැනගත යුතුයි ඉතිහාසය දැනගැනීමෙන් විතරයි අපට මාතෘභූමියට අවංකව සේවය කරන්න අවශ්‍ය කරන ධෛර්යය උත්පාදනය කරගන්න පුළුවන් වෙන්නේ ඉතින් ඔබගේ ඉතිහාස පොතේ සඳහන් වෙන රංජඹඩම සුසාන භූමිය වගේ තවත් තැන් කිහිපයක් තිබෙනවා අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ඒ තැන් වලට ගිහිල්ලා ඔබගේ දැනුම ඔබගේ ආශාව වැඩි කරන්ට මේ වගේ වැඩසටහන් ඔබ වෙතට අරගෙන එන්න ආයිබෝවන්राजसोमदेव महत्व दाने ඒ මෙතන තනින් කළානේ මේ මෙතන ඔව් කොයි කාලෙද ඈ ආ ආ එතකොට එතන ගියේ දිවිච්චි ඇති ලිපි මිච්චි ඇති ඒගොල්ලන් ඉඳපුවා ඒවා සේරම මේ තිබ්බ හා තිබ්බ සමජේ මහත්තයා ඒ විදියට මම තනින් කළා ඉස්ස විදියට ළමයි මෙවිල්ල හා දැන් කොච්චර කාලයක් විතර හිටියද මාස දෙකක් තුනක් වගේ හිටියා හ්ම් හ්ම් ඔව් මේ මෙතන ගියා කඩන්න කිව්වා ඒක හැදුවා ඒක හුලඟට ගියා වැහැලා යට වෙලා තමයි දැනට ඔය ඉන්නේ ආ ආ ඔය ආවට स्कूल मम्मी महदायर ඒ මේක බලාගෙන තමයි අපි කියන්නේ මෙන් දැන් ඔව් වලක් කැපුවා ඔව් එයාගේ මේ කෝල් නම්බරේ නම් මං ගාගා වුනේ කියලා